ආයිබෝන් දේපුතේ අද ජූලි මාසේ 6 වෙනිදා පුතාලගේ ජූලි කලාපයේ ප්‍රශ්න පත්‍ර අංක 5 සාකච්ඡා කරන්න හදන්නේ විභවිතාමාන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා පහත තොරතුරු භාවිතා කරමින් 1 2 හා 3 ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු යටින් ඉරක් අඳින්න කියලා දීලා තියෙන තොරතුරු ටික තමයි මෙන්න මේ ටික පාවිච්චි කරලා තමයි උත්තර ටික තෝරන්න ඕනේ දීලා තියෙන පුතේ a වෙනුවට 2 a සමානයි 2යි x සමානයි 5යි කියන්නේ x වෙනුවට 5 p සමානයි 9යි p වෙනුවට 9 ඒ ආදී වශයෙන් ඉංග්‍රීසි අක්ෂර දීලා ඒවට අදාළ ඉලක්කම් ටික දීලා තියෙනවා එතකොට ප්‍රශ්නේ විදිහට දීලා තියෙන මෙන්න මෙයා 14 එකතු කිරීම 13 උත්තරයක් අපිට ගන්න වෙනවා අරන් බලමු එකතු කරලා 4යි 3යි 7යි 1යි 1යි එකතු කරාම 2යි ඒ කියන්නේ 27යි මෙතනට එනවා නම් උත්තරේ ඉන්නේ ඉලක්කම් වලින් 27යි දැන් පුතාලට තේරෙනවා එහෙනම් උත්තර තියෙන්නේ ඉලක්කම් වලින් උනාට අපි ඒක හරවලා ගන්න ඕනේ අකුරු වලට එහෙනම් අපි අකුරු වලට ඉංග්‍රීසි අක්ෂර වලට හරවමු 2 වෙනුවට මෙතන තියෙන ඉංග්‍රීසි අක්ෂරය පුතේ මොකද්ද මේ 2 වෙනුවට තියෙන ඉංග්‍රීසි අක්ෂරය a ඊළඟ 7 වෙනුවට තියෙන ඉංග්‍රීසි අක්ෂරය q aq මේ 27 කියන එක ලියන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂර වලින් එහෙනම් aq කියන එක පාවිච්චි කරලා උත්තරයක් තියනවද ඔව් උත්තරේ අංක 2 හයි ඊළඟට යන් අපි දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නයක් තියනවා මේ විදිහටම මේකෙන්මනේ අහන්නේ නේද p ගුණ කිරීම c සමානයි p ගුණ කිරීම c p කියන්නේ කීයද බලමු අපි ඒක කරලා බලන්න ඕනේ p ගුණ කිරීම c p කියන්නේ කීයද p කියන්නේ 9යි right ගුණ කිරීම c කියන්නේ කීයද right c කියන්නේ 3යි 9 වරක් 3 27යි නැත්නම් 3 වරක් 9 27යි කියලා ගන්නවා 27 නම් මට හැබැයි පළවෙනි එකෙත් උත්තරේ මතකයි ආ 27යි මේකෙත් 27යි එහෙනම් ටග් ගාලා උත්තරේ කියන්න පුළුවන් නේද 27යි 2 වෙනුවට දානවා a අක්ෂරය 7 වෙනුවට දානවා q අක්ෂරය aq aq කියලා මෙතන උත්තරේ තියෙනවා අංක 1 උත්තරේ අංක 1 right ඊළඟට 3 වෙනි ප්‍රශ්න r එකතු කිරීම z එකතු කිරීම sorry අඩු කිරීම x නේද එකතු කිරීම නෙමෙයි අඩු කිරීම තියෙන්නේ right එතන අපි r මේක ලියාගනිමුකු මුලින්ම r එකතු කිරීම z එකතු කිරීම නෙමෙයි අඩු කිරීම නේද x සමානයි r වෙනුවට මම දානවා r වෙනුවට අපිට දාන්න පුළුවන් 8 නේ එකතු කිරීම z වෙනුවට දාන්න පුළුවන් 6 අඩු කිරීම x වෙනුවට දාන්න පුළුවන් මෙතන දිනවා x වෙනුවට දාන්න පුළුවන් 5 right දැන් අපි උත්තරේ ගමු 8යි 6යි එකතු කරාම 14යි 14න් 5ක් අඩු කළාම 9යි එහෙනම් 9 හැදෙන ඉංග්‍රීසි අක්ෂරය මොකද්ද මෙන්න 9 හැදෙන ඉංග්‍රීසි අක්ෂරය p එහෙනම් මෙතන තියෙන උත්තර වලින් p තියෙනවද උත්තරේ අංක 2 p තියෙනවා right එතකොට පළවෙනි ප්‍රශ්න 3 තොරතුරු භාවිතා කරලා අපි උත්තර ටික හොයාගත්තා අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට කඩය කියන කෙනා ඊතලයක් දාලා තියෙනවා යකඩ කියලා ක ඩ ය යක ඩ කඩය යකඩ නම් වයන මොකද කියලා අහනවා වයන පුතාලට ප්‍රශ්නේ තේරුණාද බලන්න මෙයාගේ ඉන්න අකුරු ටිකව තමයි මෙයාගේ ඉන්නේ වෙනසකට තියෙන්නේ මාරු වෙලා ඒගොල්ලෝ මාරු වෙලා තියෙන විදිහ බලන්න මෙතන මුලින් තියෙන ක මැද්දට ගිහිල්ලා එහෙනම් මෙතන මුලින් තියෙන ව මෙතන මැද්දට යන්න ඕනේ මැද්දේ තියෙන ඩ අගට ගිහිල්ලා මැද්දේ තියෙන ය අගට යන්න ඕනේ මෙයා මැද්දේනේ මෙයා අගට යන්න ඕනේ අගින් තියෙන ය මුලට ඇවිල්ලා එහෙනම් අගින් තියෙන න මුලට එන්න ඕන right දැන් හැදුන වචනේ මොකද්ද නවය එහෙනම් නවය කියන උත්තරේ අංක 3 4 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 3
පස්වෙනි ප්‍රශ්න රූපය අඳුර කර ඇති කොටස නිවැරදිව භාග සංඛ්‍යාවක් ලෙස ලියා ඇත්තේ පුතේ කෙලින්ම පළවෙනි ප්‍රශ්න පළවෙනි උත්තරේ දැක ගමම්ම දැන් භාග සංඛ්‍යාවක් ලෙස ලියලා තියෙන එකක් නෙහන් මෙයාව ගන්න බෑ මේගොල්ලන්ට අපි කියනවා දශම සංඛ්‍යා කියලා බිංදුවයි දශම දෙක මෙයා භාග සංඛ්‍යාවක් නෙමෙයි මෙයාව උත්තරයකට ගන්න බෑ එයාව කෙලින්ම අයින් කරන්න ඊළඟට අංක 2 මෙතන තියෙනවා 2න් 1 මෙතන තියෙනවා 6න් 2 අපි මෙහෙම ගණන් කරලා බලනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි කොටස් 6ක් තියෙනවා 6න් 2ක් පාට කරලා තියෙන නිසා අපි 6න් 2යි කියලා උත්තරේ ගත්තොත් එහෙම වැරදි එහෙම 6න් 2යි කියලා ගන්න පුළුවන් පුතේ හරියටම පාට කරලා තියෙන ප්‍රමාණයන් හරියටම 6න් 2ක් වෙන්න ඕනේ ඒ කියන්නේ මොකද්ද මේක වෙන් කරලා තියෙන එක එක සයිස් එකටනේ එක එක ප්‍රමාණයටනේ ඒ නිසා අපිට එහෙම ගන්න බෑ එක එක ප්‍රමාණයට වෙන් කරාම අපිට ඔක්කොම කොටු ඔක්කොම නැත්තම් කොටස් 6යි කියලා ගන්න බෑ මෙතන පුතේ එකම જાතියේ කොටස් ටික අපි බලමු මෙයාගේ සයිස් එක තමයි මෙයා ඉන්නේ ඒ ප්‍රමාණයම තමයි මෙන්න මෙයා මේ දෙන්නම එකතු කළාම හැදෙන්නේ ඒ කියන්නේ මේ වෘත්තය හතරෙන් බෙදලානේ තියෙන්නේ වෘත්තය හතරෙන් බෙදුවම ඒකේ මෙයාවයි මෙයාවයි පාට කළා ඉතින් අපිට ඕන නම් මේක 4න් 2යි කියලා කියන්න පුළුවන්. 6න් 2යි කියන්න බෑ. මෙයාව අපව බෙදුවට එයා පාට කරපු ප්‍රමාණය කෑල්ලක් නෙමෙයිනේ. දෙකට බෙදුනට පස්සේ කෑල්ල පොඩි වෙනවනේ. නිසා 4න් 2යි කියන්න පුළුවන්. මෙතන 4න් 2යි කියලා උත්තරයක් නැහැනේ. හැබැයි ඉතින් අපිට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 2න් 1 කියන එක. මේ පුතාලා දන්නවා භාගයයි කියලා ලියන්නේ 2න් 1යි. 2න් 1 කියන්නේ භාගය. මේ රූපෙ දිහා බැලුවම හරියටම භාගයක් පාට කරලා තියෙනවා හතරක් තියෙන තැනින් දෙකක් කියන්නේ දෙකක් තියෙන තැනින් එකක් කියන එක නේද ඒක ගැන හිතන්න දෙයක් නැහැ හරියටම භාගයක් පාට කරලා තියෙනවා භාගය තමයි මේ දීලා තියෙන්නේ එහෙනම් මෙතන තියෙන්නේත් භාගය උත්තරේ අංක 2 හරි ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ පහත සිතුවමෙහි ඉදිරිපත් වන වචනය යටින් අදහස නේද අදහස ඉදිරිපත් වන වචනය යටින් ඉරක් අඳින්න වෙළඳසැල කියලා තියෙනවා නිවස තියෙනවා සතිපොළ පුතේ මේ තියෙන සතිපොළ නෙමෙයි වෙළඳසැලක් නෙමෙයි තියෙන්නේ ගෙදරක් නෙමෙයි ගෙදර නෙමෙයි මෙතන බඩු මුට්ටු තියෙනවා රාක්ක ගහලා තියෙනවා තරාදියක් තියෙනවා මුදලාලි කෙනෙක් ඉන්නවා බඩු ගන්න පුද්ගලෙක් ඇවිල්ලා ඉන්නවා නේද රයිට් පුතාලගේ පින්තූර දිහා බලාගෙන තමයි මම එටික් කිව්වේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක වෙළඳසැලක් උත්තරේ අංක 1 රයිට් ඊළඟට उत्साह මෙන්න මේ જાතිය රූපයක් තමයි දීලා තියෙන්නේ මේක මට මං කොටස් පහකට බෙදනවා පුතේ මෙහෙමයි හරි මැද්ද තිතක් තියලා මෙයාට 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 යා කරනවා නම් හරියට පහකට බෙදුණානේ කොටස් 1යි 2යි 3යි 4යි 5යි ඒකෙන් එක කොටසක් ඉවත් කරනවා මේ බලන්න මෙන්න මෙයා මං ඉවත් කරනවා දැන් බලන්න තියෙන විදිය පහෙන් එකක් ඉවත් කරාම පහෙන් ඊට පස්සේ මං මෙන්න මේ ඊරි ටිකක් අයින් කරලා දානවා දැන් බලන්න පහින් එකක් ඉවත් කරපු රූපය මේකද නැහනේ මේක නේද මේක ගන්න බෑ මේක හරි කෙලින් තියෙන්නේ මෙහෙට අරගෙන පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙන්නේ රයිට් මේක හරි කෙලින් මේ පළවෙනියට ඉන්නේ මෙන්න මෙහෙම එහෙම ගන්න බෑ උත්තරේ අංක කීයද එහෙනම් අංක 2 රයිට් ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 8ට හකුලා ඇති කුඩය දිග හැරිය විට නිවැරදිව දිස්සන ආකාරය හරි මුලින්ම තියෙන්නේ හකුලා තියෙනකොට කොටු පේලියක් එනම් මෙතන කොටු පේලියක් තියෙනවා ඊට පස්සේ රවුන්ඩ් ටිකක් ආයි රවුන්ඩ් ටිකක් ඒ නිසා මෙයා ගන්න බෑ මෙයාගේ තියෙන්නේ කොටු රවුම් කොටු මෙයාගේ තියෙනවා කොටු රවුම් රවුම් මෙයාගේ රවුම් 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 ඔක්කොම රවුම් තියෙන්නේ මෙයාව ගන්නත් බෑ දෙවෙනියට තියෙන කෙනා තමයි මෙයත් එක්ක ගැලපෙන්නේ මැච් වෙන්නේ
එහෙනම් මෙයත් එක ගැලපෙන කෙනාව තමයි අපි උත්තරේ අංක 2 ගන්නෙ. හරි ප්‍රශ්න අංක 9 මුල් රූපයට සමාන නොවන රූපය තෝරන්න. හරි උත්සාහ කරලා පුතාලා හොයලා බලන්න ඇති මට නම් ටක් ගාලා බැලුව බැලමට පෙනුන නිසා මං කියනවා මුල් රූපයට සමාන නොවන රූපේ මේ තියෙන දුම්රියක එන්ජිමක් ඒකෙ මෙන්න මෙතන තියෙන රෝදේ පුතාලාට රවුම් 3ක් පේනවා ඇති මේකේ රවුම් 2යි තියෙන්නේ මෙයාලගේ ඒම අඩුපාඩුවක් නැහැ මේ දෙන්න හරියටම මෙයා වගේ ඉන්නවා හැබැයි මෙයා වෙනස් ඒ නිසා උත්තරේ අංක 1 තමයි ගන්න තියෙන්නේ 10 ප්‍රශ්නය පහතින් නැති අකුරු කාඩ්පත් වලින් අර්ථවත් වචනයක් නිර්මාණය කළ හැකි පහතින් නැති අකුරු කාඩ්පත් වලින් අර්ථවත් වචනයක් නිර්මාණය කළ හැකි මෙන්න මේ ටිකෙන් පුළුවන් වචනයක් නිර්මාණය කරන්න ඊට ගැළපෙන රූපේ තෝරන්න හරි පුතාලා කීප වතාවක් උත්සාහ කළා සමහර අයට හම්බෙන්නේ නැති ඔති වචනයක් සමහර අයට හම්බෙන්නේ නැති මෙන්න මෙහෙම වචනයක් ඔන්න ඔය අකුරු ටිකනේ තියෙන්නේ ඔය අකුරු ටිකෙන් හම්බෙන්නේ නැති පුතාලාට වචනයක් මෙන්න මෙහෙම වංගෙඩිය කියලා වංගෙඩියත් එක්ක ගැළපෙන්නේ මොකද එතකොට හැන්ද නැහැ ලම්බ කැටය මේකට අපි කියන්නේ ලම්බය කියලා තව ඉදිරි පුතාලා දැනගන්න පුළුවන් මේ ගෙවල් ගොඩනැගිලි ඉදිකරන බාස්ලා තමයි පුතේ ඒක පාවිච්චි කරන්න මේ බිත්ති බඳිනකොට බිත්තිය හරි කෙලින්ද කියලා බලන්න ළඹේ භාවිතා කරනවා හැන්ද පුතාලා දන්නවා මේ තියෙන්නේ මෝල් ගහක් වංගෙඩියේ කොටන්නේ මෝල් ගහ භාවිතා කරලා නේද රයිට් එහෙනම් වංගෙඩියත් එක්ක ගැලපෙන උත්තරේ අංක 3 රයිට් අපි කතා කළේ 5 ප්‍රශ්න පත්‍රයේ විභවිතා පේපර් එකක් තමයි අද අපි සාකච්ඡා කරේ. හෙට දවසේ පුතාලා එනං 6 ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා අපිත් එක්ක වීඩියෝ එකෙන් හම්බෙමු. අද දවසේ ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් එකක් දාන්න.